සජිත් ගේ වේදිකාවට තොණ්ඩමන් පැමිණීමෙන් වතුකරේ දේශපාලනය ඇවිලෙයි. දමිළ ප්‍රගතිශීලී සංවිධානයේ හැටන් දික්කොය ඇන්ෆීල්ඩ් වතුයායේදී 30 වන දින සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රධාන කාර්යාලය විවෘත කළ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සහභාගී වීම පක්ෂ දෙකේම සෙසු නායකින්ගේ විවේචනයට ලක් වී තිබෙනවා. දමිළ ප්‍රගතිශීලී සංවිධානයේ නායක සහ නියෝජ්‍ය නායකයෙකු විසින් එම සන්ධානයේ සෙසු නායකින් සමග සාකච්ඡා නොකර ඔහුගේම අභිමතය පරිදි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයාට උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍රයක් ලබා දී ඇත. උත්සවය පැවැත්වූ අවස්ථාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයා එම උත්සවයට සහභාගී වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක විසින් තමන්ව දැනුවත් කළ බවත් ඒ අනුව එම උත්සවයේ මද වේලාවක් රැඳී සිට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයා උත්සවයට සහභාගී වීමට ප්‍රථම දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙදෙනෙකු එම උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇත. නියෝජ්‍ය නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිටව යාමත් සමග ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක්ද උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බවයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයෙකු කියා සිටියේ. ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයා එම උත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේද ජ්‍යෙෂ්ඨ නායකවරුන් කිහිප දෙනෙකුගෙන් එයට විරෝධය පළ කර ඇති අතර දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහ ලංකා කම්කරු කොංග්‍රසය එකට එක් වී ඉදිරියේදී කටයුතු කිරීම ඉන්දිය රජයේ අවශ්‍යතාවයක් මත සිදු වූ දෙයක් බවයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයෙකු කියා සිටියේ.